දැන් ඉස්සෙල් සෝ ඉන්පුට් එක නවුට්පුට් අපි යන් ඉස්සරහට. එතකොට ඉන්පුට් එක දා ගන්න ඕනි, ඒක තියා ගන්න ඕනි, ඒක අවුට්පුට් එකට ගන්න ඕනි. මේවට වෙන වෙන වැඩ තියෙනවා. දාගත්තට කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක ඔබට තේරෙනව මන් නොකියුවට. ඔබ දන්නවා. මොකද අපිටත් වෙලා තියෙනවා. ඒ ඔක්කොම පව කරලා තමයි අපි මේ ඇවිල්ල ඉන්නේ. මේ තේරෙන ඉඳා කියන්නේ. එතකොට ඔබට කරන්න ඉන්පුට් එක අවුට්පුට් එක බවට පත් කර ගන්න ඕනි ඔබ. ඒක කරන්නේ කොහොමද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අමතක වෙලා යනවා. අපි අවුට්පුට් එකට දා ගන්න ඕනි. එතකොට අමතක වෙන්නේ නැහැ. අපිට මේ වචන අපි සිංහලෙන් කතා කරන වචන අපි මතක තියාගෙන ඉන්නේ නැහැ නේ. ඒ මතකයි නිකම්මනේ අපි පාඩම් කර කර පොත් බල බලා ඉන්නේ නැහැ හැම වෙලාවෙම. අපිට සිංහල කතා කරන්න බැරි වෙයි කියලා අපි පොත් බල බලා ඉන්නේ නැහැ නේ. ඒවා නිකම්ම රෝල් වෙලා යනවා නේ. හරි දෙකින්ද ඒක අවුට්පුට් එකට දාගත්තට පස්සේ වැඩේ යනවා. ඒ දාගෙන ඉන්න තමයි අමාරු වෙන්නේ. ඕකේ. Now we are going to active and passive vocabulary again. This is passive vocabulary. This picture shows you passive vocabulary. So this is active vocabulary. Active vocabulary is basically really smaller than passive vocabulary. So shall we say larger than, this is larger, this is smaller. This is active vocabulary, this is passive vocabulary. This is natural. So how can you get by? Again, passive vocabulary ke loku ine. Again, mata katha karanne bae ne. Man danna wachana hari godak thiyenone. Mata enna ne mewa. මට එච්චර කතා කරන්න බෑනේ. කතා කරනකොට අර වචන ටික මතක් වෙන්නේ නැහැ නේ. මං හරි ගොම් නේද කියලා හිතනවා. නෑ නෑ නෑ. This is natural. හොඳම කතිකෙක් තමයි වින්සන් චර්චිල් මහත්මයා නේද? අගමැතිතුමා හිටපු. පුදුම ව්‍යක්තභාවයක් තියෙනවා කියලා අහලා තියෙන අපේ ආගේ වොකැබුලරි එක මාර ගොඩක් වචන දන්න කේක විදියට කතා කරන්න මේ කකුරෙන් කතා කරනවලු. කකුරු තියෙන වචන වලින් එයාගේ වුණත් ශාල වොකැබුලරි එකක් තියෙනවා. ඒකට එයාගෙන් චුට්ටයි තමයි පාවිච්චි කරන්නේ. ඒතර පාවිච්චි කරන ප්‍රමාණයට ප්‍රොපෝෂනලි සාපේක්ෂව මේක හරි ලොකුයි. ඒ මේක ගොඩාක් ලොකු නම් මේකත් සැහැල්ලු ලොකුයි. මේක ගොඩක් පොඩි නම් මේකත් චූටිම චූටි. So therefore it is natural. අපිට හිතනවා නම් මම මේක කිව්වේ අපිට හිතනවා මම දන්න වචන ගොඩක් දන්නවනේ මම කතා කරනකොට එන්නේ නැහැ නේ කියලා. ඒක එහෙම තමයි. කතා කරන කෙනෙකුුණත් එහෙම තමයි හොඳට. අපි ෆ්ලුවන්ට් සිංහලනේ. අපිටත් එහෙම තමයි සිංහල කතා කරනකොට. අපි දන්න වචන එන්නේ නැහැ. ඒකෙන්ද පැසිව් වොකැබුලරි ඉස් ලාජස්, ඇක්ටිව් වොකැබුලරි ඉස් ස්මෝලර්. දැට් ඉස් ඉට්. නතින් රොง. What is your job? Now you know that what is passive vocabulary and what is active vocabulary. What is your job? What should you do? ඔයා මොකද කරන්න ඕනි? ඔයා මේකෙන් මේකට දාගන්න ඕනි. ඇක්ටිව් වොකැබුලරි එකට. පැසිව් එකේ තිබිලා වැඩක් නැහැ. ලොකුවට ඔබට වැඩ කරන්න. ඒකෙන්ද your job is to find ways and means so that you can transfer words, phrases or whatever you have learned from active vocabulary to the passive vocabulary. එකද යවා ගන්න තමයි ඔබ බලන්නට ඕනි. මේක කොහොමද කරන්නේ? How can you do that? ඔබ කියවලා කියවලා ඔය YouTube video බලලා ඔය වට සමන් දීලා ඔක්කොම කරලා ඔබ ගොඩක් දන්නවනේ දැන්. දන්න දේවල් ගොඩක් තියෙනවා වචන මතකයි. මේවා ඇක්ටිව් වොකැබුලරි එකට යවා ගන්න එක තමයි අපි කල්පනා කරන්න ඕනේ. ඇක්ටිව් වොකැබුලරි එකට වචන යන්න මතක හිටනවත් වැඩි. මොකද පාවිච්චි වෙනවනේ එතන. පාවිච්චි වෙනුනේ මොලේට තේරෙනවා මේවා වචන හරි වැදගත් තා මේවා කියලා ඉවරලා. ඉතින් පාවිච්චි කරන්න අපිට බැරි නම් අපි ඇක්ටිව් වොකැබුලරි එක හදා ගන්න try කරන්නේ නැත්නම් මේවා අපිට මතක හිටින්නෙත් නෑ අමතක වෙලා යනවා. අපි සිංහල පාවිච්චි කරන ඉඳලා අපිට සිංහල දිගටම බැරි නොවී තියෙන්නේ. කොහොමද කරන්නේ? Using them. ඒතර මේක transfer කරගන්න අපිට කරන්න තියෙන හොඳම වැඩක් තමයි මේ අපි ළඟ තියෙන vocabulary එක පාවිච්චි කරන එක. මොකද්ද කරන්නේ? අපේ active vocabulary එකේ තියෙන එකෙන් අපි පාවිච්චි කරන්න පටන් ගන්නකොට මේකෙන් මෙහෙට එනවා. ටික 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 ටික. මේක නිකන් තිබුණොත් එහෙම එන්නේ නැහැ. ඒකින්ද අපිට තියෙන කොච්චර චූටි වචන ප්‍රමාණයක්ද අපි දැන් වැඩේ පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක ඇක්ටිව් කරගන්න පටන් ගන්නවා. එතකොට මේකෙන් ටික 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 වැක් කරෙන්න පටන් ගන්නවා. මේකට බලමු පොඩ්ඩක්. කොහොමද පාවිච්චි කරන්නේ? For writing and for speaking. අපි ඕ වෙනම කතා කරමු මොකද්ද මේවට කරන්න පුළුවන් කියලා. එතකොට අපි දැන් අපි ළඟ තියෙන වචන වලින් අපි ලියන්න සහ කතා කරන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් කතා වෙන්නේ නැහැ. ඒකින්ද දැනගත්තද වැඩක් නෑ.
දැන් ඔබ දන්නවා පැසිව් වොකැබුලරි එක අපි ඇක්ටිව් වොකැබුලරි ට්‍රාන්ස්ෆර් කර ගන්න ඕනේ කියලා. නේද රයිට්? ඒකට කරන්න තියෙන්නේ ලියන එකයි කතා කරන එකයි. ඒක කොහොමද කරන්න කියන එක අපි ඒක වෙනම කතා කරන එක. ඒක මෙතන කතා කරන්න බෑ අපිට. මොකද now we are talking about passive and active vocabulary. I'm going to show you what we mean by passive and active vocabulary. එතකොට for writing and for speaking what? මොනවද අපි ලියන්නේ? මොනවද අපි කතා කරන්නේ? අපිට චුට්ටයින වචන තියෙන්නේ. එතකොට අපි මොනවද කතා කරන්නේ? චුට්ටක් වචන තියෙනවා නම් මුකුත් කරන්න බෑනේ අපිට. නෑ එහෙම නෑ. අපිට පාවිච්චි කරන්න තියෙන්නේ simple common words and phrases. ඉතාම සරල අපි දන්න සරල වචන වලින් සරණ සරල phrases වලින් අපි දේවල් වැඩ දාන්න පටන් ගන්න ඕනේ. මෙහෙම දානකොට අපිව disturb වෙනවා. කට්ටිය හොඳ වචන අපිට පෙන්නනවා. flabbergasted අරම එකේ ඔබ මේ වචන 10 දන්නවද? ඔබ මේ වචන 50 දන්නවනම් ඔබ මාරයි. ඒක බලපු ගමන් ඒ 50න් අපි 45ම දන්නේ නැහැ. එතකොටම අපි ගාලා වැටෙනවා. ඒ ආනහදය කතා කරන්නෙත් නැහැ මොකක්වත්ම වාගද නේ සමහරලා. අපෙන් ඇහුවට නේ. ඒකින් නා අපි පාවිච්චි අපි කරන්න ඕනේ ඒක නෙමෙයි. එක එක්කෙනා දන්න වචන, එක එක්කෙනා දන්න ඩික්ෂනරි කොච්චර වචන තියෙනවද ඒවා අපිට වැඩක් නැහැ. ඩික්ෂනරි බලලා දෙව ගමේ රටේ මිනිස්සු කතා කරන්නේ නැහැ. ඔබ කරන්න ඕනේ ඔබ දන්න ඒක කරන්නේ කොහොමද කියලා මං කියන්නම්. simple common words and phrases. අපි පුළුවන් තරම් මේ common words and phrases කියලා જાතිය. දැන් ඔබ දන්න බට් කියන එක පොදු වචනයක්, බොහොම සරල වචනයක්. okay කියන එක. නේද? එතකොට boy, girl, school ඒවා හරි common වචනනේ. is, am, are. අපි ළඟ තියෙන මෙච්චර සුන්දර දේවල් අර තැන යන මුවන් දැක නොදමව නිලු පලා කියලා තියෙන. අපි ගාව මේ පලා තියාගෙන අපි පලාත් නැති වෙනවා අන්තිමට. තැන යන මුවත් නැති වෙනවා. ඒ දේ ඒකින්ද ප්‍රැක්ටිස් කරන්න ඕනේ සිම්පල් එකෙන්. ඒක මුවල් යන බැරි හින්දා නෙමෙයි. අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ සිම්පල් එකේ තමයි. අරවා ප්‍රැක්ටිස් කරලා අපිට ගොඩ යන්න බෑ. සිම්පල් එක ප්‍රැක්ටිස් කරලා ඒක ලොකු කරගන්න තමයි අපි ට්‍රයි කරන්න ඕනි. සිම්පල් තැනින් පටන් අරගෙන. ඒගොල්ල මේවා තමයි පාවිච්චි කරන්නේ. ඒකින්ද අපේ ඇක්ටිව් වොකැබුලරි කී බොහොම වචන ගොඩක් තියෙනවා. එතනින් ඔබට පටන් ගන්න පුළුවන්. ඔබ මේක දන්නේ නැහැ. ඔබ එක එක්කෙනා කියන දේ අහගෙන ඉඳලා බය වෙනවා. දැන් අපි උගන්වනකොට අපේ තියෙන හැකියාව එහෙම නැත්නම් අපි දැන් මේ පොතක් අරගෙන මේකේ වචන දෙකක් තුනක් අහුනාම මම වීඩියෝ එකක් හදනවා ඒකෙන්. මං ගාව පොත් ගොඩාක් තියෙනවා. ඒ පොත් වලින් හොඳ වචන ටිකක් මම අරගෙන වීඩියෝ එකක් හදලා ඔබෙන් අහනවා. ඔබ මේවා දන්නවද? මං දන්නෙත් නැහැ. අදමයි මාත් දන්නේ. මට බැරිද මේ වීඩියෝ එකක් හදන්න? නැත්නම් එහෙම දෙයක් කරන්න බැරිද මට? හොඳ අමාරු වචන ටිකක් මං පොතකින් අරගෙන මං වීඩියෝ එකක් හදලා ඔබෙන් දැන් මං දන්නවනේ. එතකොට මං බැලුවානේ. මං අහනවා ඔබෙන් ඔබ මේ වචන දන්නවද? දන්නවනම් ඔබ සුපර් ඉංග්‍රීසි ඔබට තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒවා බලපු ගමන් අපි හොල්මන් වෙනවා. අපි බය වෙනවා. මේක නම් කවදාවත් ගොඩ යන්න බෑ කියලා. නෑ නෑ නෑ. ඒකනේ මේ කතන්දරේ. සිගරන්නේ. වචන පෙන්නලා ඔබ මේවා දන්නවද මේවා නැත්තම් බෑ කියලා කිව්වොත් ඒවා බැහැර කරන්න. ඒ බොරු කතා. ඔබ මගේ වීඩියෝ වල බලන්න අපි කතා කරනවා ඉංග්‍රීසියෙන් මේ මු ගන්න ගමන් මොන මොනවා හරි කතා කරනවනේ. හොඳද නරකද කියලා මන් දන්නේ නෑ. අපි මොන මොනවා හරි අපිට ඕන දේ අපි කියා ගන්නවානේ. කලින් දෙක කල්පනා කරන්න නැතුව මේ කියන දේ ඕන දෙයක් අපිට විස්තර කරන්න පුළුවන්. මගේ ජොබ් එකේ ටීචර්. මට මගේ ටීචින් වල මට ඉංග්‍රීසි වලින් උගන්වලා අවුරුදු 22ක විතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. In a way I'm a teacher of science in English medium and teacher of biology in English medium in a way. මම ඉංග්‍රීසි මීඩියම් ඇඩ්වාන්ස් ලෙවල් බයොලොජි ඉංග්‍රීසි මීඩියම් ටීච් කරන්න පටන් ගත්තේ 2002. සයන්ස් ටීච් කරන්න පටන් ගත්තේ 2003 විතර වගේ. ඒක අවුරුදු 20 ගානක පළපුරුද්දක් තියෙනවා. ඉංග්‍රීසියෙන් උගන්නලා. ඒකෙන්ද මේ ඒව බොහොම සරලයි.
මොනහරි අපට ඕන දේ කතා කරන්න පුළුවන්ගෙන සරලයි. නමුත් මට බැරි වෙන්න පුළුවන් මට වොකැබියුරි නෑ සෙලින් පිළිබඳව. දැන් මට හිතුණොත් මම ඉවරලා මොනහරි බෙහෙත් විකුණන්න යන්න ඕනි කියලා නේද? සෙල්ස් රෙප් කෙනෙක් වෙලා එතකොට මට සෙල්ලම් දාන්න බෑ. Because my vocabulary is completely different when I go to see a doctor. I mean, to see a doctor means to meet a doctor. And the vocabulary that I'm having for that particular medical things, pharmaceuticals, it is really, really poor. Mata vena meka ganna wenawa eka. Pod balla Romeo kali gena ganna wenawa. Lekin mama mata adala area eka mama innawani. ඒද ඔබ මොකක්ද කරන්නේ? ඒ අනුව ඊට ගැලපෙන විදිහට සිම්පල් කොමන් වර්ඩ්ස් වලින් ඔබ පටන් ගන්න. කෙක්කේනා දන්න කියන වචන, කෙක්කේනා දන්න වචන අපිට වැඩක් නැහැ. ඒවැ නිකන් අපි බය වෙන එක විතරයි. ඒව බහැර කරන්න කෙලින්ම. බය නැතුව මම කියන්නේ. මේ මගේ අදහස් නෙවෙයි මම කියන්නේ. මම මේ ඔක්කොම ඔබට පෙන්නන්නම්. මොකද ලෝකේ භාෂා ගාණක් ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා. තේරෙනවද? භාෂා 20ක් විතර කතා කරන මිනිස්සු මම කලින් කියලා තියෙනවා. ඒගොල්ලෝ මේව හරි ලස්සනට කියනවා. මම්ම දාලා තිනවා videos වගේ අක් videos පහක් secrets කියලා polyglots ලගේ secrets කියලා video පහක් Lydia Macoba කියන polyglot යා භාෂා 8ක් 9ක් විතර කතා කරන කෙනෙක්. එයා ඒගොල්ලෝගේ discussion එක ඒගොල්ලෝ කියන සමහරලාට මේ language කතා කරනවායි කියලා කියන කට්ටිය මං කියන එකක් නෙමෙයි. බලන්න මේ video එකේ තුන්වෙනි වගේ video එකේ තියෙනවා. මෙයා මාස කීපෙන් ඉංග්‍රීසි කතා කරනවා කරනවායි කියලා කියන මේ ලෝකෙ ප්‍රකට පුද්ගලෙක්. ඒ වුණාට ඉන්ටර්නෙට් එකේ කොහෙවත් කිසිම දෙනක ඒ කියන භාෂාවෙන් ෆ්‍රෙන්ච් මා හිතන්නේ කතා කරන කිසිම තැනක් නැහැ කියලා. ඒක හතන්දර. ඉගෙන එක කෙනා කියන දේවල් බයෙන්න එපා. ඔබ ඔබේ ගමන යන්න try කරන්න ඕනේ. දැන් simple common words and phrases passively ඉඳන් active වලට යන්න පාර එක තමයි. එලින් ලොකු බයිලා වචන try කරන්න එපා. ඔබ දන්න ඔබ ගාව තියෙන වචන මේක කරන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම්. පාවිච්චි කරන්න. මම ඔබට පෙන්නන්නම් සමහර වීඩියෝ වල අපි කරපු programs වල diploma programs වල මම කරපු diploma programs වල ළමයි මුලින් ලැජ්ජාවෙන් ඇඹරිලා පස්සේ කතා කරන හැටි මම පෙන්නන්නම්. මයික් එක අතර දීපුවාම මයික් එකේ හිමි හිමි කරලා බය වෙලා ඒ විනාඩි 5න් ඊළඟට කතා කරන්න පටන් ගන්න හැටි දුවනවා අපි ඒ කතා කරන හැටි දැකලා ඉංග්‍රීසියෙන්. ඉතින් මේ බොරු බයක් අපේ තියෙන හුඹස් බයක් දාලා තිනවා අපිට කට්ටිය. ඌව තියෙනවා මෙව්ව තියෙනවා කියලා. එතනින් තමයි අපිට මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. හරි. දැන් අපි තුමු මේ පැසිව්ව කරන්නේ. මේක හරි ලොකුයි අපිට. මේ වචන මම නිකන් මේ අකුරු වලින් දැම්මේ වචන කියන අයිඩියා එක. වොකැබියුලරි එක. අපි දන්නේ මෙච්චරයි. 26ක්ද ගණක් තියෙනවද මෙතන නේද? එහෙන් මෙච්චරයි අපි දන්නේ. අපි ඉතින් හරි අප්සෙට් නේ. හරි. දුර මේකෙන් අපිට දේවල් ගොඩක් කරන්න පුළුවන්. and net 10 8 2 not old. ඒ තාව අසන ගොඩක් මේකෙන් හදා ගන්න පුළුවන්. මේක වැඩක් නැහැ කියලා තුර අපි මේකේ වැඩ ගන්න පුළුවන්. මේකෙන් වැඩ ගන්නකොට මේකේ ඒව මේකට එන්න පටන් ගන්නවා. මොකද මේ වැඩක් නැත්තම් එන්නේ නැහනේ. එතකොට මේ කියව එන්න පටන් ගන්නවා. අපි හිතමු දැන් ජීආව කියලා. එතකොට තව ඒව අපිට පුළුවන් වෙනවා. ගෝට් ටැග් නේද? එතකොට මේකෙන් එනකොට අරවා දලුලා ලියලනවා. එතකොට අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි පටන් ගන්න ඕනේ මෙතනින්. මේ ඔක්කොම දේවල් දිහා බලලා ඩික්ෂනරිස් දිහා බලලා බය වෙලා තේරුමක් නැහැ. මෙහෙම පටන් ගන්න කොහොමද කියලාත් මම පස්සේ කතා කරමු අපි. මේක ඔබ මුලින් දැනගන්න ඕනේ. Which one is important? Then kene kota hitenna pulan active vocabulary de passive vocabulary de important kiyala. Mokak oba hitanne? Active de passive de important. Oba hitena uttare man danno. Samahata man hitupu ekoba oba hituwana. Balamu mokada kiyala uttare. Active vocabulary passive vocabulary both vocabularies are important. Me dekama mara wedaga. කෙනෙකුට හිතන ඇක්ටිව් එකද මම වැඩගත් පැසිව් එක වැඩක් නැහැ කියලා. ඇක්ටිව් එකනේ භාවිතා කරන්න පැසිව් එක වැඩක් නැහැ. පැසිව් එකෙන් තමයි ඇක්ටිව් එක හැදෙන්නේ. පැසිව් එක ලොකු කරගන්නකොට ඇක්ටිව් එක ලොකු වෙනවා. අපි හැම වෙලාවෙම පැසිව් එක ලොකු කරගන්න ඕනේ. කියවන්න ඕනි. සමන් දෙන්න ඕනි.
ඔබ ලියනවනම් ඔබට ගොඩක් කියවන එක හොඳයි. ඔබ කතා කරන්න බලාපොරොත්තු වෙන ඔබ ලිසනින් කරන්න ඕනි ටෝටල් එකට. සිංහලෙන් ගියා කියනේ වනේ මේ මේ වගේ සිංහල ආගෙන ඉඳලා ඉංග්‍රීසි ගැන ඔබට ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නැහැ හොඳේ. ටෝටල් ඉංග්‍රීසි ආන්න ඕනි. ඒකට යන්න ඕන නම් හරි සරල දේවල් තියෙනවා ටෝටල් අහන්න බුලම ඔබට පෙන්නන්නම් ඔබ පුදුම වේවි. ඒක දැක්කම ඔබ හිතනවා දැන් ඔබට ඉංග්‍රීසි බෑ කියලා. කවුරු හරි මේක අහගෙන ඉන්න කෙනෙක් හිතනවා මට ඉංග්‍රීසි බෑ තේරෙන්නේ නැහැ. කවුරු හරි මට සිංහලෙන්ම මේ ඔක්කොම කෙකරගගා කියා දෙන්න ඕනි කියලා ස්පෝකන් ඉංග්‍රීසි මම ඔබට වීඩියෝස් පෙන්නන්නම්. ඒවා සිංහල එක අකුරක් නැතුව ඔබට ඉංග්‍රීසි පුළුවන් වෙන වීඩියෝස් මම පෙන්නන්නම් ඔබට. ළඟදි දවසක එන්න පොඩි ක්ලිප්ස් ටිකක් පෙන්නන්නම් මම. ඒතකොට ඔබට තේරෙවි කොහොමද ඉගෙන ගන්න ඕනි කියලා. හරි. හොඳයි එහෙනම් මේ වීඩියෝස් දෙකම බලලා ඔබට පුංචි අදහසක් එන්න ඇති නේද? අපි ඊළඟ එකටත් යමු. අවසාන පුංචි තුන්වෙනි කෙටි වීඩියෝ එකට මේ පිළිබඳව වැඩිදුරට කතා කරන්න. මොකද ඔබ කරන්න ඕනි කියලා කතා කරන්න. ඉතින් ඒ අතර ඔබ subscribe කරන්න, like කරන්න, bell icon එක click කරන්න. එතකොට අපි දාන වීඩියෝ ඔබට එනවා. ෂෙයා කරන්න මේක. ඒ වගේම කමෙන්ට් කරන්න ඔබට ඕනි මොනවද, ඔබට තියෙන ගැටලු මොනවද කියලා අපි අනිවාර්යෙන්ම උත්තර දෙනවා. රයිට්. එහෙනම් අපි අදට නතර වෙනවා. bye.